surprise. Video camera. What? Video camera. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ රිපා විලා කඩුවෙල. ඉතින් අද girls day out එකක් ආවා. අපි තව එක යාළුවෙක් එන්න ඉන්නවා. අපි එතකන් ඉතින් අපිට කියලා තමයි ඉන්නේ. Hi guys. ඉතින් ඔන්න මං කිව්වත් වගේ අද ඇවිල්ලා ඉන්නේ රිපා විලා කඩුවෙල. ඉතින් මං මගේ යාළුවොත් එක්ක අද ආවේ girls day out එකක්. ඉතින් change එකකටත් එක්ක අපි ටික plan කරා කොහේ හරි ගිහිල්ලා කතා කරලා පොඩ්ඩ enjoy කරලා එමු කියලා. ඒ වගේම තමයි අපේ යාළුව set එකේ එක යාළුවෙක් ජපාන් යනවා next week. ඒක හින්දා ඉතින් අපිට හිතුණා යන්න කලින් අපි කට්ටිය ආපහු එකතු වෙලා චුට්ටක් enjoy කරන්න ඕනි කියලා. ඒක තමයි ඉතින් day out එකක් එන්න main reason එක. ඉතින් මේ ප්ලේස් එක ගැන කතා කරද්දී මාරම ලස්සන නේචර් එකත් එක්ක තියෙන මේ ප්ලේස් එක මේක තියෙන කඩුවෙලක වඩා කඩුවෙලෙන් චුට්ටක් ඇතුළට මොකද මේ හෝටල් එකට එහා පැත්තෙන් අපිට පේන කැලණිගඟ ඉතින් මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති pool එකත් වටලා තියෙන ගස් කලන් වලින් මාරම ලස්සනයි ඉතින් ඒ වගේම තමයි මේ ප්ලේස් එක මාරම calm ඒ වගේම අපිට full freedom එකේ ඉන්න පුළුවන් මෙතන Hi. මම දැන් ඔයගලන්ට කියනනම් අපේ day out package එක ගැන. ඉතින් අපිට per person 5000ක් තමා ගිය මෙතන package එකට. ඉතින් මේ package එකට include වෙනවා welcome drink එක, අපිට lunch එක තියෙනවා, buffet එකක් තියෙන්නේ. ඒ වගේම evening tea එක තියෙනවා. ඒ වගේම අපිට non AC room එකකුත් තියෙනවා. මේ තියෙන washroom එක ඉතින් අපි රූම් එකට ඇවිල්ලා අපේ බෑග්ස් ටික අස් කරලා එක එක්කෙනා චේන්ජ් කරගත්තා. ඉතින් එක එක්කෙනා චේන්ජ් කරන් එනකන් අපි ඉතින් මියුසික් එකක් දාලා පොඩ්ඩක් ඩාන්ස් කරලා එන්ජොයි කරා. ඉතින් අපි අනිත් යාළුවෝ නම් තාම ආවෙ නැහැ. ඉතින් අපි ටික චේන්ජ් කරගෙන චුට්ටක් කලා යනකම් බලන් ඉඳලා ඩාන්ස් කරා. ඉතින් මියුසික් දාලා අපි කට්ටිය ගොඩක් එන්ජොයි කරා. ඉතින් ගොඩ කාලෙකින් අපි හම්බුන නිසා කතා කරන ගොඩක් දේවල් තිබ්බා. අපි ඩාන්ස් කරා, හිනා වුණා. ඉතින් ඒක නිසා ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද අපිට නම්බර් 1 තමයි එන්ජොයි කරන එක. ඊට පස්සේ 11ට විතර අපේ අනිත් යාළුවාත් ආවා. හයි! අපි වෙල්කම් ඩ්‍රින්ක් එක බොන්න යන්නේ. ඉතින් යතාවට පස්සේ ආඩක් චේන්ජ් කරගෙන ඉන්නේ කියලා අපි එකතන ඉඳගෙන කතා කරන ගාන ඉතින් අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක බිව්වා. ඉතින් මම ඔයගලන්ට කලිනුත් කිව්වා වගේ මේ විලායක මාරම කාම් ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් අපේ රූම් එක හම්බුනත් පූල් සයිඩ් එකේ. ඒ වගේම තමයි කියන්න තියෙන ලොකම දේ අපි ගියේ මන්ඩේ. ඉතින් මන්ඩේ ගිහපු නිසා කවුරුත් හිටියේ නැහැ මේ රිසර්වේෂන්ස්. අපි විතරමයි මුළු විලායකටම හිටියේ. ඒක නිසා අපිට කොහොමත් මාරම ෆ්‍රී එකේ අපි හිටියා. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ආපහු චේන්ජ් කරගත්තා ස්විමින් පූල් එකට බහින්න. ඉතින් අපේ පැකේජ් එකේ ස්විමින් පූල් එකත් ඉන්ක්ලූඩ්. ඉතින් ගොඩ කාලෙකින් හම්බුන නිසා අපිටත් කතා කරන්න දේවල් ගොඩාක් තිබ්බා. ඉතින් අපි කෝක් එකක් බොන ගමන් පූල් එකට වෙලා ටිකක් වෙලා කතා කර කර යාළුවත් එක්ක එන්ජොය් කරා. ඉතින් අපි පූල් එකට බහිද්දී 12ට විතර ඇති. ඉතින් පූල් එකේ අපි කතා කර කර එන්ජොයි කරපු නිසා ටයිම් පාස් වුණත් අපිට තේරුනේ නැහැ. ඊට පස්සේ අපි ලෑස්තුනේ අපේ ලන්ච් එක ගන්න යන්න. ඉතින් අපි ලන්ච් එක ගත්තේ 1ට විතර. එක එක මාර වගේ වුණා. ඉතින් ලන්ච් එකට අපේ බුෆේ අරේන්ජ් කරලා තිබ්බා. අපි 6 දෙනෙක් නිසා පොඩි බුෆේ එකක් තිබ්බේ. ඉතින් මේ තියෙන අපේ බුෆේ එකට ඉන්ක්ලූඩ් වෙච්ච ෆ්‍රයිඩ් රයිස්, චිකන්, චොප්සි වගේ ගොඩක් දේවල් තිබ්බා. මේ බත්තක පෙන්නන්න එපා නැද්දයි.
ඉතින් ඔන්න ඔහම තමයි අපි අපේ ලන්ච් එක ගත්තේ. ඉතින් එතනත් වීඩියෝ ක්ලිප් තම් ගොඩක් ගන්න හම්බුනේ නැහැ. මොකද අපි hina වෙවි කතා කර කර තමයි අපි ලන්ච් එක ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි ආපහු චේන්ජ් කරගෙන ආවිල්ලා දැන් මේ ලෑස්තේ නේ අපේ ඊවනින් ටී එක ගන්න. ඉතින් ඊවනින් ටී එක තිබ්බුන්නේ අපිට 4:30 වලට විතර වගේ. ඉතින් කට්ටිය මෙතන තියෙන ටේබල් එකේ ඉඳගෙන ටී එක ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ඊවනින් ටී එකට අපි ඉල්ලේ මිල්ක් කෆි. ඉතින් මිල්ක් කෆි ටික අපේ මේ ටේබල් එකට ඒගොල්ල අරේන්ජ් කරලා දුන්න මේ විදිහට. ඉතින් කෆි එකත් මාරාසට තිබ්බා. ඉතින් මෙතන මේ ප්ලේස් එකත් මාරකාම් මේ හබද්ද තියෙන කැලණිගඟ. ඔයගොල්ලන්ට පේනවත් දන්නේ. ඉතින් මෙතනට එලත් කටේ ටී එක බොනගන් අද දවස ගැන කතා කරා. කලින් දේවල් ඒවා මේවා කතා කරන ගමන් ඉතින් ටී එක අපි එන්ජොයි කරා. ඉතින් ඕකලෝ ඩේ අවුට් එකක් ගැන ප්ලෑන් කරනවා නම් මෙන්න මේ ප්ලේස් එක මාරම කාම් ඇන්ඩ් මාරම නයිස් ලොකේෂන් එක. ඉතින් ඕගලන්ටත් පුළුවන් මෙතන පැකේජස් අනවා. මෙතන එක එක පැකේජස් තියෙනවා. ඉතින් අපි 6 දෙනෙක් නිසා අපිට පර් පර්සන් 5000ක් වුණාට ඕගලෝ 10 දෙනෙක් නම් පර් පර්සන් 3800ක් වගේ වර්ත් ප්‍රයිස් එකක් තියෙන්නේ. ඉතින් ඕගලොත් ඇවිල්ලා බලන්න. ඉතින් ඔන්න ඔහොම ටිකෙන් ටික අපි දන්නෙම නැතුව අපේ චෙක්අවුට් ටයිම් එකත් ලං වුණා. ඉතින් අපිට චෙක්අවුට් වෙන්න තිබ්බේ 5:00. ඉතින් අපි අපේ බඩු ටික ලෑස්ති කරගෙන ඒත් අපිට යන්න හිතක් නැහැ. ඒත් මියුසික් දදා ඩාන්ස් කරලා ඉතින් අපි යන්න ලෑස්ති වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අව දවසේ එන්ඩ් කරේ. ඉතින් මේක තමයි ෆුල් බ්ලොග් එක. අනිවාර්යෙන් බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි යනවා. Bye guys. Hey.